අයිබෝන්. අද රාමසානි දවස. රාමදාන් රාමලාන් කියලත් මේක හඳුන්වනවා. ශිෂ්‍යත්ව ලියන්න ඉන්න චූටි දුවල පුතාලගේ පරිසරයේ විෂය යටතේ තියෙනවා නේද පාඩමක් අපි ලක්වැසියෝ කියලා. අන්න එතනදී අපි ඉගෙන ගන්නවා ලංකාව ඇතුළ ජීවත් වෙන ජනවර්ග ගොඩක් ඉන්නවා, ඒකෙන් එක කොටසක් තමයි මුස්ලිම් කියන්නේ කියලා. ඉතින් මේ රාමසාන් උත්සවය අපේ මුස්ලිම් යාළුවන්ගේ උත්සවයක්. අපි අද පොඩ්ඩක් කතා කරමු මේ රාමසාන් උත්සවය ගැන. ඉතින් දුවේ පුතේ, මේ රාමසාන් කියලා කියන්නේ මුස්ලිම් ජාතිකයන්ගේ වැදගත්ම උත්සවයක්. ඔයාලා දන්නවනේ මුස්ලිම් අයගේ ආගම ඉස්ලාම් කියලා. ඉතින් මේ ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයක් තියෙනවා. ඒකේ 9 මාසයට තමයි මේ රාමසාන් කියන උත්සවය යෙදෙන්නේ. මේ රාමසාන් මාසෙදී මුස්ලිම් ජනතාව උපවාසයේ යෙදෙනවා. ඒ කියන්නේ උදේ ඉර නගින්න කලින් කෑම කාලා ඉවර කරලා ආයෙත් මෙයාලා කෑම කන්නේ, එහෙමත් නැත්නම් වතුර හරි මොනවා හරි බොන දෙයක් හරි බොන්නේ ඉර බැස්සට පස්සේ. නිරාහාරය කියලා කියන්නේ ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක්. රෝගීන්, ගර්භණී කාන්තාවන්, සංචාරකයින්, ඉරිදෙන මව්වරුන් හැර අනිත් සියලුම වැඩිහිටියන් මේ උපවාසයට සහභාගී වෙනවා. ඒ වගේම මේ සම්පූර්ණ මාසෙදිම මෙයාලා හැම නරක වැඩක්ම අතෑරලා සුද්ධ වූ කුරාණේ කියලා තියෙන විදිහට ආගමිකව ජීවත් වෙනවා. මේ රාමසාන් කාලයේදී තමන් ආසම දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්නවා. කන නැති අයට කෑම දීලා, ඇඳුම් නැති අයට ඇඳුම් දීලා, මෙයාලගේ අලුත් අවුරුද්ද දුප්පත් අයත් එක්ක මෙයාලා බෙදා ගන්නවා. ඒ වගේම මේ කාලෙදී සමාව දීම, ඉවසීම ප්‍රගුණ කිරීම, කාරුණික ක්‍රියාවල් වල යෙදීම, යාඥා කරන එක, එයාලගේ ආගමික වතාවත් වල නිරත වෙන එක, බොරු කීමෙන් වැළකීම, මේ වගේ යහපත් ක්‍රියා ප්‍රගුණ කරන්න මේ මුස්ලිම් බැතිමතුන් කටයුතු කරනවා. ඒ වගේම මෙයාලා දෛනිකව මේ කරන උපවාසය පටන් ගන්න කලින්, ඒ කියන්නේ ඉර නැගෙන්න කලින් මෙයාලා උදෑසන ආහාරය අරගෙන ඉවර කරනවා. මේ උදෑසන ආහාරයට අපි සුහූර් කියලා කියනවා. ඒ වගේම පවුල හැමෝම එකතු වෙලා හවස උපවාසය අත්තරින්න ආහාර වේලක් ගන්නවා. අපි ඒකට කියනවා ඉෆ්තාර් කියලා. ඉතින් මේ විදිහට මාසයක් තිස්සේම උපවාස ශීලය රකින මේ මුස්ලිම් බැතිමත්තු චන්ද්‍රයාගේ හැමත් නැත්තම් හඳේ දර්ශනය අනුව නියම කරගත්ත දවසකදී මේ ශීලය අත්හරිනවා. මේ උපවාස ශීලයේ අවසානය ඊත් අල් ෆිතර් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ උපවාසයේ කඩන මංගල්‍යය කියලා තමයි හඳුන්වන්නේ. මේකට විශේෂ යාඥා ක්‍රම සහ ආහාර වේල ඇතුළත් වෙනවා. ඉතින් ඉස්ලාම් බැතිමත්තු අනිවාර්යයෙන්ම සමරන මේ රාමසාන උත්සවය ගැන මම හොයාගත්ත කරුණ ඔයාලට මම මේ කියලා දුන්නේ. මොකක් හරි අඩුපාඩුවක් හරි, එහෙමත් නැත්නම් එකතු වෙන දෙයක් හරි තියෙනවා නම් අපේ මුස්ලිම් යාළුවෝ මේ වීඩියෝ එක බලනවා නම් පහලින් කමෙන්ට් කරලා ඒ දැනීම අපේ අනිත් යාළුවොත් එක්කත් බෙදා ගන්න කියලා ඔයාලගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.